බෞද්ධ අපි විශ්වාස කරනවා බුදුහාමුදුරන්ට පුළුවන් වැස වසන්න කියලා. ඈ බුදුන් දවස ඉන්දියාවේ ජනපදයක දුර්භික්ෂයක් ඇති වුණාම නොයේ දෙනා මැරුණාම වැස නැතුව නියගේ නිසා කිව්වා ඒක පිළියමයි තියෙන්නේ මේකට. අපි බුදුන් වහන්සේට ආරාධනා කරමු මේ ජනපදයට එන්න කියලා. ඔන්න බුදුන් වහන්සේ රජගහනවල ඉඳලා ගංගා නංගඟ දිගේ ඇවිල්ලා පාතිබ විතරයි මේ ජනපදේ ඔන්න වහින්න පටන් ගත්තා. ඔක්කොම සුදු වෙලා ගියා. මිනිස් බෞද්ධයන්ට විශ්වාසයි බුදුහාමුදුරන්ට තියෙන විශේෂ ශක්තියක් වැසි වස්සන්න කියලා. අද බුදුහාමුදුරෝ නැහැ. මොනවද පිරිනන් පාලා. ඒ වුණාට උන්වහන්සේගේ ශරීරයේ යම් යම් ධාතුන් වහන්සේලා අදත් වැඩ ඉන්නවා මේ ලෝකේ. අන්න ඒ අතර වටිනාම මේ ධාතුන් වහන්සේ තමයි දළදා වහන්සේ. මොකද බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ හඬ ශබ්ද ස්පර්ශින දත්වල. නිසා බුදුන් වහන්සේගේ නොයෙකුත් ශාරීරික ධාතුන් වහන්සේලා අතරින් වටිනාම ධාතුන් වහන්සේ තමයි දළදා වහන්සේ. මෙන්න මේ දළදා වහන්සේ දැන් ඒ දළදා වහන්සේලා හතර නමක් ලෝකේ ඉන්නවා. එක නමක් ඉන්නේ මහනුවර දළමාලිගාවේ. අපි කරන්නේ බුදුහාමුදුරන්ට වැස්ස වසන්න පුළුවන් නිසා උන්වහන්සේගේ ශ්‍රී ධාතුන් අතරින් දළදා වහන්සේ වැඩමන පෙරහැරක මතක් කරන්ඩ වස්ස වලහක දෙවියන්ට මෙන්න වැසක් වස්සන්ට කාලේ කියලා.